ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පවත්වන T20 තරගාවලියට සෙල්ලම් කරන එංගලන්ත සංචිතේ නම් වෙලා මේ සංචිතේ ප්‍රවීණ වගේම ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉන්න සංචිතයක් බවට තමයි බැලු බැල්මටම පේන්නේ. ජොෆ්‍රා ආචර් බෙන්ස්ටොක් කියන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනා හැරුණම මෑත කාලයේ එංගලන්තය වෙනුවෙන් ඉහළම දක්ෂතා පෙන්නපු ක්‍රීඩක හැමදෙනාම වගේ මේ සංචිතේ ඉන්න නිසා ශ්‍රී ලංකාවට තරගාවලිය පහසු වෙන එකක් නැහැ. මෝගන් නායකත්වය දරන කණ්ඩායමට ප්‍රතිකරව විදිහට මෝගන්ට අමතරව මොයින් අලි, ජොනි බ්‍යාස්ටෝ, සම් බ්ලින්, ජොස් බට්ලර්, ලියම් ලිවින්ස්ටෝන්, ජේසන් රෝය එක්ක ඩේවිඩ් මාලන් ඇතුළත් වෙනවා. මේ සංචිතයේ තුන්හිරියව ක්‍රීඩකයෝ විදිහට සම් කරන්, ලියම් ඩෝසන් එක්ක ක්‍රිස් වෝකස් ඇතුළත් වෙද්දී වේගපන්දු යවන්න විදිහට ටොම් කරන්, ක්‍රිස් ජෝඩන්, ඩේවිඩ් විලි එක්ක මාර්ක් වුඩ් ඇතුළත් වෙලා ඉන්නවා. කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්න විදිහට ඉන්නේ අඩිල් රෂීඩ්. මේ සංචිතේ බලද්දී නම් එංගලන්තයේ ලෝක කුසලානයට යන සංචිතේ වගේමයි මේ සංචිතේ නම් කරලා තියෙන්නේ. කණ්ඩායමට අලුතින් ඇවිත් ඉන්න ක්‍රිස් වෝකස් T20 කණ්ඩායමට තමයි අලුත් වෙන්නේ. වෝකස් 2015 පස්සේ එංගලන්ත කණ්ඩායම T20 තරඟවල නියෝජනය කරලා නැහැ. මොහු එංගලන්ත එක්දින කණ්ඩායමේ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සමාජිකෙක් විදිහට පසුගිය කාලේ සෙල්ලම් කළත් 2015ට පස්සේ වෝකස් T20 සෙල්ලම් කරලා නැහැ. ඒ වගේම වෝකස් මේ වෙනකම් ජාත්‍යන්තර T20 තරඟ 8කට විතරයි සෙල්ලම් කරලා තියෙන්නේ. ඒ තරඟ 8දී පන්දු වාරයකට ලකුණු 9කට වැඩි ලකුණු ගාණක් වෝකස් දීලා තියෙනවා. ඒ නිසා මේ කැඳවීමේදී වෝකස් එංගලන්ත T20 කණ්ඩායමේ ස්ථාවර නොවන වගකීම අපේ ප්‍රතිකරුවන් සතුයි. ලියම් ඩෝසනුත් කණ්ඩායමට එන්නේ 2018ට පස්සේ. ඔහුත් ස්ථාවර වුණොත් පන්දු යවන්නෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් ඇණයක් වෙන ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර තලයට තමන්ගේ අත්දැකීම් එක්ක සාර්ථකව හැඩ ගැහෙන්න බලාගෙන ඉන්න කෙනෙක් තමයි ඩෝසනුත්. අනිත් අලුත් ආප් කෙනා ඩේවිඩ් විලි. විලි කියන්නේ අලුත් පන්දුවෙන් මුලපෙළ විනාශ කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. විලිගේ දෝලණය වෙන පන්දු හොඳින් වටහා ගැනීමටත් අපේ නවක කණ්ඩායම සැලසුම් හදන්නම් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.